මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. මේ දවස්වල සජ්ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් බණක් දේශනා කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය ජනාධිපතිවරණයක්ය, පළාත් සභා සියල්ලම එකට තියන්න ඕනෑ කියලා අලුත් කතාවක් කියන්න උත්සාහ කරනවා. එතකොට පළාත් සභා මැතිවරණ පැවැත්වීම එක්තරා විදිහක රටේ ජනමතය පමණක් නෙමෙයි, ඒ පළාත ජනමතය උරගා බැලීමක් හැටියටයි අපි සලකන්නේ. ඉතින් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නලින් ජයමා නියෝජ්‍ය අමාත්‍යතුමා කියලා තිබුණා, නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා කියලා තිබුණා, මේ පළාත් සභා පැවැත්වීමට වඩා වැදගත් වෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමයි කියලා. ඒක එතුමාට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිවරණයක් පැවැත්වීම කලින් පැවැත්වෙනවා නම් අවුරුදු 4කට පස්සේ ඒක සිටින ජනාධිපතිවරයාගේ අදහස අනුව තමයි ඒක පවත්වන. වෙන කිසි කෙනෙකුට ඒ කාල සීමාව නිර්ණය කරන්න බෑ. නමුත් වසර 5ක් අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනේ කියලා ව්‍යවස්ථාව කියලා තියෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණයකට අපි මේ නාම යෝජනා කැඳවීම කළ යුතුයි. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ කවුරුත්. පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණ නියමෙන් අවුරුදු 4යි මාස 6ක් ගිය තැනදී ජනාධිපතිවරයාට විසුරවන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා ඒකත් දැන් දිනම කවන් නිර්මාණය කළ ඉවරයි. ඒක හදිස්සි කරගන්න ඕනේ නැති දෙයක්. එතකොට දැන් අවශ්‍ය වෙන්නේ මේ පළාත් සභා මැතිවරණය තියන්න. අපි දන්නවා ප්‍රාදේශ සභා මැතිවරණයත් වසර ගණනාවක් ප්‍රමාද කෙරුවා. දැන් ඒ අනුව පළාත් සභා මැතිවරණයත් ප්‍රමාද කිරීම සඳහා උත්සාහ කරමින් ඉන්නවා. එක පැත්තකින් එක්කෙනෙක් කියනවා පළාත් සභා වලට කැමතියි කියලා. අනිත් පැත්තෙන් කියනවා නෑ පළාත් සභා තියන. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ පළාත් සභා නොතියා ඉඳීම තමයි එක්සත් ජාතික පක්ෂ රජයේ උපක්‍රමය වෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු මරු පහරක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ දැන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණයක්. ඒ මැතිවරණය මේ රටේ පළාත් ගණනාවක ජනතාවගේ බලය ප්‍රාදේශීය පරිපාලනයේ කොයි විදියට විය යුතුද කියලා උරගා බැලීමක් වෙනවා. ඊට පස්සේ තමයි ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් තියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත්. පාර්ලිමේන්තු එකඟ වෙනවා නම් මේ මොහොතේ 3/2කින් ඒකත් මේ තබා ගැනීම අපහසුවක් පැන නගින්නේ නැහැ. ලංකාවේ ආර්ථිකයේ ඉතාමත්ම බරපතල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. රටේ ආදායම නැති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බදු ආදායම සඳහා විවිධ බදු ක්‍රම පාවිච්චි කරන නිසා ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම නවත්තලා තියෙනවා. මේ හැටියට පුද්ගලයන් තුළ මුදල් වල තියෙන ශක්තිය නැතිවීම නිසා ඉල්ලුමට විශාල බලපෑම එල්ල වෙලා. ඔබ දකින්න ඇති කඩවලට ගියාම කඩවල තියෙන්නේ පාළුවේ, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික කඩ. ඒ වගේම සාමාන්‍ය බඩු විකුණන තැන්වල පවා වෙනද ගැවසුණු සෙනගවල් නැහැ. දැන් අපේ ගම්වල පොළවල් වලත් සෙනගනේ. ඒ කියන්නේ විශාල ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ ජනතාවගේ ආදායම අඩුවීම පිළිබඳව.